අපේ ආර්ථික තත්ත්වය අපනාය යම් කියන්නේ මෙලට බඩියවලා තමයි අපේ විදේශ විනිමය ලබා ගන්න තියෙන්නේ. ඒ විදේශ විනිමය ප්‍රමාණය වගේ දෙගුණයක් අපිට ඕන පිටරටින් ගේන බඩුවේ. එතකොට ඒකට අවශ්‍ය වන සංචිතයට මුදල් නැහැ. ඒකටත් මදි ප්‍රමාණය ගන්නේ ණය. ඊළඟට අපිට සම්බන්ධණයට ආයෝජනයට මුදල් නැහැ. විදේශිකයෝ ඇවිල්ලා ආයෝජනය කරන්නේත් නැහැ කොයිබරමනමනවා කීවා. ඒක නිසා අපේ රටේ ආයෝජනයට ඉතුරු කිරීමට තමයි ආචාර්යන් පෙරලා එහෙම ජාතික ඉදිරිමේ බන්දේ මැති කරලා ඒ කාලේ මිනිස්සු පෙළඹෙව්වා ඉතුරු කිරීම කරා. අපි 122 ඉතුරු කරන්නේ ලංකාවේ. චීනයේ 150ක් ඉතුරු කරා. එතකොට මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණ අපිට දැන් ඒකට සම්වර්ධනයට මුදල් නැහැ පාවිච්චි කරන්න. ඒක නිසා විදේශ ණය තමයි ගන්න ඕන කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ தত্ত্বය උඩ අපි ණය උගලක අහුවෙලා තියෙනවා. ඒ වගේම තපුණ්ඩාසන මතක් කරන්න කැමැති අපේ වෙළඳ ව්‍යාපාරිකයන් එහෙම මහා ප්‍රසිද්ධියක් දීලා තියෙනවා. ප්‍රසිද්ධියක් දීලා තියෙනවා මොනවටද? මේ බඩු ගන්න විදේශ වලින් ගේන බඩු කොම්පැනි කාර්යෝ කියනවා ආ පළවෙනි වාරිකේ ගෙවලා මේ බඩු අරන් යන්න කියලා. ඉතින් පළවෙනි වාරිකේ කියලා ගන්නවා. ඉතින් ඒකද එතකොට ණය වෙලා. ඒවට තියෙනවා ටෙලිෆෝන් විතරක් ටෙලිෆෝන් උත් ගන්න පුළුවන්. ඊළඟට අනිත් බඩු පොට්ටුත් ගන්න පුළුවන්. මේ සියලු දේවල් දැන් ණයට ගන්න පුළුවන්. දැන් ඉතින් රට වැසියොත් ණයකට දීලා තියෙනවා. ඊළඟට වාහන ගන්න පහුගිය කාලේ 100% මනාය දුන්නා ෆිනෑන්සින් පිළිවෙලට. ඉතින් ඒ අනුව ගත්තාම වාහනක් දැන් ලංකාවේ පිරීලා හැම නගරකම පුංචි නගරක වුණත් දැන් තියෙනවා වාහන සේල් සේල්ස් කා සේල්ස් කියලා හැමතැනම. ඉතින් මේ විදිහට අපි ණය 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 දේශීය වශයෙන් මිනිසුත් ණය වෙලා බැංකුත් ණය වෙලා ලක් ආණ්ඩු ඇටටත් ණය වෙලා මේ තත්ත්වෙන් ගොඩ ගන්න අපි මොකක්ද කරන්න ඕනේ? මේ තත්ත්වෙන් ගොඩ ගන්න අපි පිට රට යවන අපි භාණ්ඩ වැඩි කරන්න ඕනේ. භාණ්ඩ වැඩි කරන්න ඕනේ. තේරබල් පොළු විතරක් නෙවෙයි සෑම ද්‍රව්‍යයක් පිට රට යවන්න වැඩි කරන්න ඕනේ. ඉතින් ඒ වැඩි කරගන්න එක පැත්තක්. ඊළඟට පිට රටින් ගේනවා සිංහ කොඩිත් ගේනවා බෞද්ධ කොඩිත් ගේනවා අර සරුංගලුත් ගේනවා ආද මේ ඔක්කොම බොරදර සෝද ගන්න පත් කරන කූරුත් ගේනවා. හැබැයි ඔක්කොම જાති ගේනවා. අපේ රටේ මේවා කරන්න පුළුවන් දේවල්. බොහොම වේගෙන් කරන්න පුළුවන් දේවල්. මේවා ගැන අවධානයක් නැහැ. ඊළඟට ගම්බිරිස් පිළබැස්ස පහුගිය කාලේ ගම්බිරිස් පිටරටින් ගේවල නැවත අපනායනය කරන්න පිටරට යවන්න කියලා. අපේ ගම්බිරිස් වල බැස්සයිට සිද්ධාත් පන්තියේතර ඉඳලා 600ට විතර බැස්සා. 450යි දැක්ක. බැස්සා. ඉතින් මේ වැරදි ආර්ථික ක්‍රමයන් අනුව මේ தත්ත්වය සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට නරකම ආර්ථික தත්ත්වයක් අපිට තියෙන්නේ. මේකෙන් ගොඩෙන්න අපි පිට රටින් බඩු ගෙන්නීමක් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒකට අපි පිට රටින් ගේනේවා මේ රටට ගේනේවා අත්‍යවශ්‍ය නිවන නොවේනේවා අඩු කරන්න ඕනේ. පිට රටින් කුකුල් මසුත් ගේනවා, අනික් මසුත් ගේනවා, කන දේත් ගේනවා, බොන දේත් ගේනවා, ඔක්කොම ಜಾති පිට රටින් ගේනවා, එළවලුත් ගේනවා. ඇයි මේ ක්‍රමය ගැන හිතන්න ඕන කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් ගොඩ එන්න මේ ආර්ථික සැලැස්මක් නැහැ. ණය අරගෙන පාරවල් හැදුවට පාරෙන් උපදින්නේ නැහැ සල්ලි. පාරෙන් සල්ලි උපදින්නේ නැහැ. ඉතින් ඒ වගේ අරගෙන තවත් වැඩ කෙරුවට බෑ. උපයන ඉපදෙන නිෂ්පාදනය වෙන ව්‍යාපාරවල යොදන්න ඕන. ඒවට ප්‍රමුඛත්වයක් නැහැ. දුප්පත්කම වැඩි වෙලා මේ தත්ත්වය තුල. ඒක නිසා මේ தත්ත්වය හදන්න අලුත් මගක මේ රට ගෙනියන්න ඕන. ඊළඟට තවත් එකක් කියන්නේ වෘත්තීය සමිතිය තියෙන රාජ්‍ය සේවයේ අයට කේවල් කරලා හැමි අම්මෙන් මුදල් ලබා ගන්න පුළුවන්, වැඩි වැඩි කර ගන්න පුළුවන් අනේ මේ කරට. ඊළඟට පුද්ගලික අංශයේ ලොකු ව්‍යාපාරවල කරන තැන්වලත් ඒක කේවල් කරලා අම්මෙන් මුදල් ලබා ගන්න. ඊළඟට 40% 50% ප්‍රමාණයක්
ග්‍රාමීය මට්ටමේ ඉන්න අවිධිමත් පිරිස අසංවිධාන පිරිස 40-50ක් ඉන්නවා. මේ පිරිස දුර්වලම තත්ත්වයට ඇල්ලලා තියෙනවා. මේ පිරිස දුර්වල තත්ත්වයට ඇල්ලලා තියෙනවා. මෙන්න මේ පවුල් ප්‍රමාණය ගොඩගන්න ඒ පවුල් වලට සැලැස්මක් හදලා ඒ දුප්පත්කම නැති කිරීම වැඩපිළිවෙලට අපි දෙන්න ඕනේ. ඒක අපිට අවුරුදු 3කින් විතර කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්. අපි සෑම ගෙදරකටම සැලැස්මක් හදලා අපි ක්‍රියාත්මක කරන්න ඕනේ සැලැස්ම. ඒ ගෙවල් වල ඉන්න අයගෙන් සාකච්ඡා කරලා ඒ වසමින් වසමට ගෙදරින් ගෙදරට ඒ සැලැස්ම හදලා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔය ගෙදරින් අහන්න පුළුවන් මොනවද උතුම් සැල කරන්න පුළුවන්. පුරා කර්මාන්ත කරන්න පුළුවන්. මොනවද පුරා කර්මාන්ත කරන්න පුළුවන්. ඒ වට එයාට පුහුණුවක් දෙන්න ඕනේ. ඊළඟට සතුන් ඇති කරන්න පුළුවන් නම් එලා අරක් ඉරි අරක් ගන්න පුළුවන්. එළුවක් දෙන්න පුළුවන්, කුකුලක් දෙන්න පුළුවන්. මේ විදිහට සතුටුත් ඇති කරන් දෙන්න පුළුවන්. ඊළඟට තව පුරා කර්මාන්ත කරන්න ඉතින් දෙන්න පුළුවන්. ඊළඟට කෘෂි කර්මයේ පැත්තෙන් ඒ කරන වැඩ කරන්න පුළුවන්. මේ ඔක්කොම මාස 3ක් විතර පුහුණුවක් දීලා අවශ්‍ය පහසුකම් ටික දීලා මේ කටයුත්තෙන් ගොඩේන්න මේ රට හදන්න පුළුවන් අවුරුදු 2ක් තුනක්. දුප්පත්කම නැතිකරන්න සාමාන්‍ය සංවර්ධන පිළිවෙලට බෑ. දුප්පත් පවුල් ටිකම තෝරලා අරගෙන ඒක කරන්න. දුප්පත් පවුල් තෝරලා අරගෙන දුප්පත් පවුල් වලට කරන්න පුළුවන් දේ ඔය බලන ඒකට අවශ්‍ය දේ සපයන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ නිසා මේ සංස්කෘතිය වැඩ පිළිවෙලෙන් තත්ත්වෙ නැති කරන්න. ඉතින් ඒක නිසා තමුන්වහන්සේ මතක් කරන්නේ මේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ දැන් නැප්පෙනවා. හැබැයි අයම ඩීල් දා ගන්නවා, කුමන්ත්‍රණ කරනවා. ඈ දැන් ඊයේ වෙනදා කියනවා මොකද්ද මේ ජනාධිපති ක්‍රමය නැති කරන්න ඕනේ කියලා. අවුරුදු 5ක් ඉඳලා ජනාධිපති ක්‍රමය නැති කරන්න කියලා කල්පනා කරන්න මොකද මේ? මොකද මේ හදිසියේදී මේ දේශපාලන අවුරුද්දේ ප්‍රතිඵලයක්. දේශ අවුරුද්දේ ප්‍රතිඵලයක්. අපිට ඕන කරන්නේ මේ අපේක්ෂිත කරන එක මෙහෙම නෙවෙයි. අපිට විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය අනුකරලා තියෙනවා. ඒක නැති කිරීමට අපි එකගයි. නමුත් මේ දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමයත් ඒකෙන් වෙනස් කරන්න ඕනේ. මේ දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමය තුළ දිස්ත්‍රික්යක් ගත්තාම විශාල මුදලක් වියදම් කරන්න ඕනේ. ඉතින් මේකේ විශ්වාසකාරී විතරයි තරක් කරලා යන්න පුළුවන්. ඒක නිසා මේ උගණ ඉගෙනගත්ත මහාචාර්ය කතිකාචාර්ය කෙනෙකුට දිස්ත්‍රික්කේ තරක් කරන්න සල්ලි නැහැ. සල්ලි මදි. ඉතින් ඒක ඒ තත්ත්වේ. ඊළඟට දිස්ත්‍රික්කයේ තුල තියෙනවා එක එක ජාති ඉන්නවා, එක එක ආගම් ඉන්නවා, එක එක කුල තියෙනවා. මේ තත්ත්වයට වැටලා තියෙනවා. එතකොට මෙන්න මේවා ජාති ආගම් කුල යා ඔබේ සියල්ලම මත කරගෙන ඡන්දෙට යන්න. අර ආසන ක්‍රමයට ගත්තා නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට දැන් මේ අනවශ්‍ය බෙදීම් අපි මතු කරගෙන පණ ගන්නට කටයුතු කරන වෙනක තමයි තියෙන්නේ. ඒ නිසා මේ தත්ත්වය අපි වෙනස් කරන්න ඕනේ. දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ආසන ක්‍රමයට දෙන්න ඕනේ, යවන්න ඕනේ. මේ කාර්ය ඉෂ්ට කරන්න අපිට අවශ්‍යයි. ඉතින් ඊළඟට මේ කාරණා දිහා බැලුවාම අපිට මේ රට සම්වර්ධනය කරන්න අපිට සැලැස්මක් ඕන කියෝ වගේම අපි මේ තියෙන පෞද්ගලික කාලේ ඒ බැලුවත් තොරු මෙහෙ බැලුවත් තොරු කියලා මිනිස්සු කියනවා. ඉතින් අද ආණ්ඩු කරන අය තුලින්ම වියදම් වෙනවා ඕල් ව්‍යාපාරයට වෙදෙන මුදල් වලින් 30% විතර ඒ ඉන්න දේශපාලන නායකත්වයට තමයි යන්නේ. ඊළඟට ඒ අතර නිලධාරීන් නැතුව බෑය කරන නිලධාරීන්ටත් කොටසක් යනවා. ඊළඟට ලක්ෂ 100ක් වෙන් කෙරුවොත් වැඩකට ඒකෙන් 50% විතර තමයි ඒ ව්‍යාපාරේ ඉඳන්නේ. අනික්ම මේ එක එක නාතර බෙදී යන පිළිවෙල තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ තත්ත්වය අපි නැති කරගන්න අපට හොඳ මිනිස්සු ඕනේ. අවංක මිනිස්සු ඕනේ. අවංක මිනිස්සු දේශපාලනඥයෝ ඕනේ. හොරබරු නැති අය ඕනේ කරන්නේ. නායකයා හොර ගැහුවොත් අර එක රජුරන් කෙනෙක්ගේ අශ්‍රය හොර ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෛද්‍යවරයාට කිව්වා රජුරෝ ගිහලා බලන්න පරීක්ෂා කරලා බලන්න මොකද මේ දෙකම පොර ගන්න කියලා. ඉතින් පරීක්ෂා කරලා කිව්වා අශ්වයා පොර ගන්න දාගේ නෑ කිසිම ලෙඩක්, කකුලේ ලෙඩක් නෑ. මේ බලන ඒක අශ්වයාගේ ආශ්‍රය කරන්නේ කෙනා බලන්න කියලා. එයා පොර ගන්න.
ඉති පොරග නායි කරල වෙනවා. ටිකල කැනකට පොරග හෙම නතර වුණා. ඒවාගේ ලොක්ක හොඳ නැත්තන් ඒ පවුලේ ඇත් එක්කම වැරදි කරනවා නම් යාලුව යාළුව එකතු කරලා හොරකම් කරනවා නම් ඒක නිලධාරින්නත් යනවා යාළුවන්නත් යනවා. ඉතින් මේ தත්ත්වය මේ රටේ තියෙනවා. මෙන්න මේ தත්ත්වය වෙනස් කරගන්න අපිට හොඳ මිනිස්සු. අපි කැපුවත් කොළ පාටයි, අපි කැපුවත් නිල් පාටයි, කැපුවත් රතු පාටයි, කැපුවත් ගම්මිරිස් පාටයි, එහෙම නැත්නම් අපේ මොකද්ද කුරහම් පාටයි කියලා මේක හරියන්නේ නැහැ. අපේ හොරා අපට හොඳයි කියලා ඡන්ද දෙන්න එපා. මිනි මරුවත් අපේ මිනි මරුවක අපට හොඳයි කියලා ඡන්ද දෙන්න එපා. හොඳ මිනිස්සු තෝරගන්න බලන්න. ලේසි නෑ හොඳයි තෝරගන්න. මේ සංවිධානෝ පක්ෂවල ඉන්න මහා රොත් ඔක්කොම පරණ විදියට එකතු වෙලා ගසා කාපු මිනිස් තමයි ඉන්නේ. ගසා කාපු මිනිස් තමයි ඉන්නේ. මේ රොත් එකතු වෙලා ආයෙත් එකතු වුණත් මේ වැඩේම තමයි වෙන්නේ කියලා. ඒ වගේම අපට කරගන්නත් පුළුවන් කියලා, අප කරගන්නත් පුළුවන් කියලා මේ වැඩේට තමයි යෙදෙන්නේ. ඉතින් ඒක නිසා මේ தත්ත්වය වෙනස් කරගන්න මේ සමාජය මේ தත්ත්වය තුල පිරීලා තියෙනවා. දැන් මිනිස්සු නෝන කරන්නේ මොකද? කුඩු විකුණලා හරි, ගංජා විකුණලා හරි, ඒ වගේම වේශකේවල් දාලා හරි, මොනවා කරලා හරි සල්ලි හම්බ කරන්නයි උන කරන්නේ. මිනි මරලා හරි, බැංකු කඩලා හරි, පින් පැටේ කඩලා හරි, පින් මේකේ සියල්ලම හම්බ කිරීමේ දැක්වලා. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ වටිනාකම් ඔක්කොම ගිලිලා ගිහිල්ලා, මිල් ගිලිලා ගිහිල්ලා මේ පිරීම සමස්ත පිරීමක් වෙලා තියෙනවා. මෙන්න මේ தත්ත්වය ගොඩගන්න මේ අපේ පරමාදාසී දේශමාන වැඩමිලත් එක්ක අලුත් මතවාදයක් ගෙනිලා මේ තැනට තමුන්නාසල හිත දැන් තමුන්නාසල ගාවට ඇවිල්ලා එදාට දවෙනකොට කන්න දෙයි. දැන් සමහර තැනක മന്ത്രി උඩ කට දෙනවා, සමහර තැනක දැන් අනික් කයර කන්ද දෙනවා, ආ බස් දාලා ගෙදරක දැන්නලා හෝටලයක දැන්නලා රෙස්ට් හවුස් එකක දැන්නලා කන්න දෙයි බොන්න දෙයි. අන්න ඉතහා අපේ රජා අපට හොඳයි, අපේ වේලුවත් අපට හොඳයි කියලා ඡන්ද දෙන්න කෑම ටික අරගෙන ලෑත් වෙන්න එපා. සිල්ලක දුන්නත් ලෑත් වෙන්න එපා. ඇඳුම් පැළඳුම් දුන්නත් ලෑත් වෙන්න එපා. මේ සල්ලි ටිකක් දුන්නත් ලෑත් වෙන්න එපා. අනික මේ ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ සල්ලි හරහා තමයි කරන්නේ. ආණ්ඩුවේ සල්ලි කාගේද? තමුන්නාසේලාගේ සල්ලි. හිගන්නගේ ඉඳලා මේ මොනවද පරිප්පු ටිකෙන් සීනි ටිකෙන් මේ සියල්ලෙන්ම ගන්න බදු වලින් ගන්න බදු තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. අන්න ඒ ටික තමයි අරගෙන මේ දැන් ඉස්සර අපි 70 යා ප්‍රදේශවල අපි දේන මාල්ලි කරනකොට අපි පාර්ලිමේන්තුවට ගියාම අපට ලැබුණේ රුපියල් 600 දීමනාව. අපිට වාහන දුන්නේ නැහැ. අපිට බස් පාස් එකක් දුන්නා. අපිට කෝච්චි පාස් එකක් දුන්නා. දැන් මොනවද? දැන් වාහන ගොඩායි. එක පළාත් සභාවෙත් මහත්තු කෙනෙක් හිටියා වාහන 30යි. ඒ වගේම දැන් අර මන්ත්‍රී ජනාධිපති වෙලා ගෙදර ගිය කෙනාට කොළඹින් දෙනවා වලව්වා. එයාට දෙනවා ඔක්කොම පඩිය දෙනවා. ඊළඟට ආරක්ෂකෝ 200යි 300යි දෙනවා. මේ ඔක්කොම නතර කරන්න ඕනේ. මේක දුප්පත් රටක්. මේ අයට ඕන තරම් සල්ලි තියෙනවා. සල්ලි හම්බ කරගෙනම් තියෙනවා. බලේට ආවට පස්සේ මේ ඔක්කොම නතර කරන්න ඕනේ. ඊළඟට පත්තරවලුනේ තමුණාන්සේලා කල්පනා කරන්න ලෝකේ කිසිම රටක පත්වෙච්ච ජනාධිපති කෙනෙකුට මේ අධිකාරෝ ජනාධිපති කියන්නේ නෑ ලෝකේ රටවල්. ඡන්ද කරම දිරා කියන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. අගමැතිර කියන්නේ ගරුවක් අගමැති නෙවෙයි මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්. මිස්ටර් මිනිස්ටර් දැන් අපේ රටේ පත්වෙච්ච කට්ටිය දෙන්න ගිහිල්ලා නම්බුනාම තමම හදාගෙන අපි බඳු කරලා යවනවා. ඉතින් ගියන පස්සේ මෙයාගා නම්බුකාරයෙක් වෙනවා. ඒවා හදාගෙන මේ ඔක්කොම නතර කරන්න ඕනේ. මේ පෙන්ෂන් දෙනේක උනා නතර කරන්න ඕනේ. පෙන්ෂන් තල්ලි නැති කෙනෙක් ඉන්නවා නම් එයාට අපි දෙවමු. වැඩ කරලා මන්ත්‍රීකම් කරලා සාධාරණ ලෙස ජීවත් වෙලා ඒ නැති කෙනා එයාට වෙනම දෙවමු. නමුත් මේ හැම එක්කෙනාටම දෙන්න ඕන. මේ දුප්පත් රටක සල්ලි සල්ලි තියෙන ණය දෙවා ගන්න මේ ඔක්කොම නතර කරන්න ඕනේ. නතර කරලා දැරීම කෙනෙක් ඉන්නවා නම් മന്ത്രി කෙනෙකුට අපි ආයෝජන කරලා දෙමු. මොකද වැඩි හොඳ තීමනාව. මේ විදිහට මේ රට හදා ගන්න മന്ത്രിවරු මෙතන ඉඳලා ගිහිල්ලා පෙන්ෂන් එක දක්වා ගෙදරට බැරෙන කල්ම මේ කරන්නද හදාගත්තා.
මම නම් ඒකට විරුද්ධව ඡන්දේ දීපු කෙනෙක්. නමුත් මම මේවා මෙච්චර කල් කතා කළේ නැහැ. මම මේ රට වැටිලා තියෙන මහා ප්‍රපාතයෙන් ගොඩ ගන්න මේකට කැපවීමක් කරන්න ඕනේ. മന്ത്രിකම් മന്ത്രിකම් කරන්න බැරි නම් නොගීලා හිටපන්න. පුළුවන් කෙනෙකුට යන්න දීපන්න. හොරකම් නැතකර නොකර හිටපන්න. මේ තත්ත්වයන් කියලා තත්ත්වේ තමයි කියන්නේ. ඒක නිසා මම මතක් කරන්නේ මේ වැඩ පිළ ගෙනියන්න අපි සියලු දෙනාම තමුන්නාන්සේලා මේ පණිවුඩේ ගෙනියන්න ඕනේ. අපිට අලුත්ම කෙනෙක් දාගන්න පුළුවන් නම් හොඳයි. අපි බලමු මේ කටයුත්ත විදෙන්න සියලු දෙනාට බොහෝ ඉස්සෙයි.